ටච් ෆෝ වුමන් ඇන් ටච් ෆෝ මෙන් කියලා පර්ෆියම් එකක් ලෝන්ච් වුණා මෙතන. ඉතින් මගෙත් එක මේ අවස්ථාවට ආපු බොහොම දක්ෂ වගේම ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක් හම්බුණා මුතු ඉමේෂා. මුලින්ම අහන්නම් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් කලින් නම් පොඩක් වැඩ කරන එක නවත්තලා තිබ්බා මගේ බබා පොඩි නිසා. දැන් ඉතින් අර අවුරුදු 3 මාරක් නිසා චුට්ටක් ආයි වැඩ කරන්න හිතාගෙන ඉන්නවා. බොහොම සතුටුයි වැඩ කරන්න හිතිච්ච එක ගැන. ඉතින් මං දැනගන්න කැමතියි අද මෙතන ලැවෙන්ඩියුලා බූටික් පරිශ්‍රයට ආවම මොකද මුලින්ම හිතුනේ? ඇත්තටම මේ කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම හෑන්ඩ් මේඩ් ඒවා. ඉතින් දැන් ගොඩක් තියෙන්නේ කෙමිකල් දේවල්. ඉතින් ඒවත් එක බලද්දී මේ වගේ දෙයක් ලංකාවේ ලොන්ච් කරන එක ඇත්තටම හරි සතුටුයි. දැන් අද ටච් ෆෝ වුමන් ටච් ෆෝ මෙන් කියලා පර්ෆියුම් දෙකක් ලොන්ච් වුණා. දැන් මම හිතන්නේ සුවඳ බැලුවා. මොකද හිතුනේ? මේක වැලන්ටයින් වල තමයි මේගොල්ලෝ ලොන්ච් කරේ. ඉතින් ඇත්තටම සුවඳ හරි ලයිට් මේ ස්මෙල් එකක් තියෙනවා. ඒක හරි ආසයි. ඉතින් වැලන්ටයින් වලට මම හිතන්නේ ගොඩක් අයට දැන් gift එකක් දෙන්න ප්‍රශ්නයක් වෙලා තිබ්බනම් දැන් හරි. එතනට ඇවිල්ලා තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියට මිලදී ගන්න පුළුවන් gift එකක්. ඒ කියන්නේ perfume විතරක් නෙවෙයි ගොඩක් දේවල් තියෙනවා මෙතන. ඉතින් ඒ දේවල් වලින් මම හිතන්නේ මේ වගේ දෙයක් gift එකක් දෙන එක හොඳයි. ඒ කියන්නේ skin එකට කිසිම damage එකක් නැහැ. ගොඩක් හොඳ products මෙතන තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න පුළුවන්. වාරිම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ස්වභාවිකව ලස්සනට ඉන්නවා දකින්න කැමති නම් මෙතනට ඇවිල්ලා මේ දේවල් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. දැන් මම පොඩ්ඩක් එනවා පෞද්ගලික ජීවිතයේ පැත්තට අපේ මුතුගේ. දැන් බබා ටිකක් ලොකුයි කිව්වා වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා කිව්වා. දැන් මේ නිහඬව හිටපු කාලවකවානුව තුළ වැඩවලට ආරාධනා ලැබුණ නැද්ද? ආරාධනා ලැබුණා. හැබැයි ඒ කියන්නේ දැන් අවුරුදු දෙකකට විතර කලින්. නමුත් අපි මං හිතන්නේ මේ තියෙන කොවිඩ් සිටුේෂන් එකත් එක්ක මේ හැමෝගෙම වැඩ පොඩක් නැවතිලා තියෙනවා මේ අවුරුද්දක් විතර. මං හිතන්නේ ඉස්සරහට ඒ ඔක්කොම හරිය ගිහිල්ලා දැන් හොඳට වැඩ තියෙයි කියලා හිතනවා. පොඩි ප්‍රශ්නයක් අහන්නද? වෙනත් ප්‍රශ්නයක්. කොහොමද හැමදාම මේ ලස්සන එක විදිහටම තියාගන්නේ? ඉස්ලාම් thank you එක කිව්වට ඒ කියන්නේ මම හිතන්නේ නම් අපි හැමදාම සතුටින් නම් අපි hina වෙලා ඉන්නවනම් අපි අනිත් අයට ඊර්ෂ්‍යාකාරකම් කරන්නේ නැතුව ඒ වගේ දේවල් කරන්න තියෙනවා නම් මම හිතන්නේ අපිට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. අපි අමුතුවෙන් කියලා දේවල් කරන්න උවමනාවක් නැහැ. ලංකාවේ උසම දිය ඇල්ල වන්නේ 1 දියලුම 2 දුන්හිඳ 3 බඹරකන්ද. අපේ උණුසුම් සුබපැතුම් ඔබේ පිළිතුරු නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා. මෙන්න ඔබට හිමි ඊළඟ ප්‍රශ්නය. හේලීගේ වල්ගාතරුව සොයාගත්තේ කවුද? 1 ගැලීලියෝ 2 එඩ්වර්ඩ් හේලි 3 ක්‍රිස්ටෝෆර් කොලම්බස්. අපේ උණුසුම් සුබපැතුම් ඔබේ පිළිතුරු නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා. ඔයාලත් මම වගේ විනෝදයෙන් ඉගෙන ගන්න ගම ලක්ෂ ගණන් ටෑග් දිනා ගන්න කැමතිද? මේක තමයි අපේ දැනුම වැඩි කරන ලංකාවේ ළමයි හැමෝම ප්ලේ කරන අලුත්ම ගේම් එක. හරිම ලේසි. 23:11ට කෝල් එකක් අරගෙන අංක එක ඔබලා තරඟයට ඇතුල් වෙන්නයි තියෙන්නේ. ෆෝන් එකෙන් මේ ගේම් එක ප්ලේ කළාට අම්මයි තාත්තයි මුකුත් කියන්නේ නැහැ. මොකද මේ ගේම් එක ප්ලේ කරන හැමෝගෙම දැනුම වර්ධනය වෙනවා. මතකනේ 23:11ට කෝල් එකක් ගන්න. ඔබේ දුරකතනයේ ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් ලක්ෂ ගණනින් දෑගි දිනන දැනුමයි වාසනාවයි තරගයට අද මේ එකතු වෙන්න. දැන්ම 23:11ට කෝල් එකක් ගන්න.